මෙරට ඉන්න පාරම්පරික වෛද්‍යවරු වෙනුවෙන් අපි කතා කරලා තියෙනවා ඒ අනන්තතාවය රැකගෙන ඉදිරියට යන්න මේක ජාත්‍යන්තරයට ගෙනියන්න අපි හැමතිස්සෙම අපි කටයුතු කරනවා. ඉතින් මේ වෙද්දිත් කිසිම විදිහකින් මේ රට තුළ ඉන්න කිසිදු රාජ්‍ය අංශකින් සහයෝගයක් මේ හෙළවෙතකමට ලැබිලා නැහැ. කොරෝනා සමයේදී මේ රටේ ඉන්න සියලුම මිනිස්සු බේරගන්න, මේ බන්ධනාගාරවල ඉන්න සියලුම දෙනා බේරගන්න, සියලුම රාජ්‍යංශයේ ඉන්න ආරක්ෂක අංශයේ ඉන්න සියලුම දෙනා බේරගන්න අවශ්‍ය බෙහෙත් ඖෂධ ටික නොමිලේ ලබා දුන්නේ අපි මේ පාරම්පරික මේ රටේ ඉන්න වෛද්‍යවරු. ඒ තුලත් අද වෙනතුරුත් කිසිම විදිහකින් මේ රජයෙන්වත් කිසිම පෞද්ගලික අංශයකින්වත් කිසිම සහායකයක් මේ වෛද්‍ය සභාවලට ලැබිලා නැහැ. මේ මාධ්‍ය හමුව පවත්වන්නේ මේ රටේ ඉන්න ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන්ම මතක් කරන්න. මේ රටේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව නම්ින් වෛද්‍ය සභාවක් තියෙනවා. මේ රටේ සියලුම පාරම්පරික වෛද්‍යවරු මේ වෛද්‍ය සභාවේ යටතේ බැඳිලා ඉන්නවා මේ රටේ ඉන්න සියලුම දෙනා සුවපත් කරන්න. ඒ වගේම තමයි දැනට ආසියාවේ තියෙන දෙවැන්තම වෛද්‍ය සායනය අපේ මේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව හරහා තමයි සිදු කරන්නේ. මේ වෛද්‍ය සායනයේදී එන රෝගීන්ට නොමිලේ ආහාර ලබා දීලා, නොමිලේ බෙහෙත් ඖෂධ ලබා දීලා, ඊට අමතරව සියලුම ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර කටයුතු ලබා දෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ ඉන්න සියලුම වෛද්‍යවරු මේ රටේ ඉන්න දේශ්ඨ අති දක්ෂ වෛද්‍යවරු දැනට දේශ විදේශ සියලුම දෙනා පැමිණිලා සියලුම රෝග සඳහා දැනට ලෝකයේ බෙහෙත් හොයාගන්න නැති රෝග සඳහාත් ප්‍රතිකාර ලබා දෙනවා. ඊට අමතරව දැනට මේ වෛද්‍ය විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීම තුළින් මේ රටේ වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කිරීම, ඊට අමතරව දැනට මේ වකවානුවතල වෙද්දී සියලුම දෙනා බෙහෙත් ඖෂධයක්වත් අඳුරන්නේ නැහැ. අපිට කියලා තිබුණා අත් බෙහෙතක්වත් අඳුරන්නේ නැහැ. අපිට කියලා හෙළ සටන් කලාවක් තිබුණා. අපිට කියලා අත් බෙහෙත් ක්‍රමයක් තිබුණා. අපිට කියලා නාඩි ශාස්ත්‍රයක් තිබුණා. අපිට කියලා වාස්තු විද්‍යාවක් තිබුණා. අපිට කියලා හෙළ කුෂිකර්මාන්තයක් තිබුණා. අපිට කියලා ආහාර රටාවක් තිබුණා. අද වෙද්දී මේ කිසිඳු කෙනා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ අපේ රටේ ඉන්න ඊළඟ පරම්පරාව අපි බිහි කරන්නේ කොහොමද? අපිට තිබුණ හාල් වර්ග 3000ක් ගැන අපි කතා කරන්නේ කොහොමද? අපිට තිබුණ ව්‍යංජන වර්ග 30000ක් ගැන අපි කතා කරන්නේ කොහොමද? අපිට තිබුණ තැඹුම් හොද්දක් ගැන කතා කරන්නේ කොහොමද? මෙච්චර මේ රට තුළ විශාල වශයෙන් වෛද්‍ය ක්‍රම තියෙනවා නම්, විශාල වශයෙන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා නම් අද වෙද්දී මේ රටේ පිළිකා රෝගීන් අධික වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව මේ එන්නත් කරණයත් එක්ක ලෙඩ වර්ග 1275කට වැඩිය මිනිසුන්ට වැළඳිලා තියෙනවා. අද වෙද්දී මේවට බෙහෙත් නැහැ, මිනිස්සු මැරිලා යනවා. ඉතින් මේ මිනිසුන්ට අද කන්න නැහැ කියලා කියනවා. ඉතින් මේ රට තුළ මෙච්චර දක්ෂ වෙදකමක් තියෙද්දී, මෙච්චර දක්ෂ කුෂ්කර්මාන්තයක් ආහාර රටාවක් තියෙද්දී අපිට හැකියාව තියෙනවා අපේ මේ වෛද්‍ය සභාව හරහා මේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරලා මේ මිනිස්සුන්ව සුවපත් කරන්න. මේ රටේ වෛද්‍යවරු රාශියක් ඉන්නවනේ, මේ වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවනේ මිනිස්සු ළඩ කරන්න, මේ මිනිස්සු සුවපත් කරන්න. ඉතින් අපි අපේ මේ සේවය සපයලා ගමින් ගමන ගිහිල්ලා නොමිලේ අපේ සේවය ලබා දීලා අපේ මේ කාර්යභාරය ඉස්ලි සිද්ධ කරනවා අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුළදී. ඊට අමතරව විශේෂයෙන් මතක් කරන්න ඕනේ සීහෙල වේදේ නමින් විශාල වශයෙන් මූලාශ්‍ර රාශියක් අපි ගාව තියෙනවා, අපි සතුව තියෙනවා. වටිකාපකරණයේ ඉඳගෙන ඊට අමතරව අපේ තියෙන මේ අද්භේත් වර්ග, ඊට අමතරව කෙම්ග්‍රම ඇතුළු මේ සියලුම දේවල් සම්බන්ධයෙන් අපේ පුස්තකාලය, අපේ මේ දේශීය පාරම්පරික සීහෙලේ වෛද්‍ය විශ්වවිද්‍යාලය තුළ පුස්තකාලයේ මේ සියලු මූලාශ්‍ර අපි සතුව තියෙනවා. ඊට අමතරව දැනට මේ රටේ ඉන්න සියලුම වෛද්‍යවරුන්ට අනන්‍යතාවයක් අපි ලබා දීලා තියෙනවා. පුද්ගලයන් ඉස්සරහට ගිහිල්ලා තමාගේ සේවය සපයන්න. අද වෙද්දී මේ ඉන්න ගම්වල ඉන්න සියලුම වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ මේ රට තුර ප්‍රතිකාර කරන්න. හැමෝටම නීතිමය ගැටලු ඇති වෙලා තියෙනවා. ඒත් අපි හැකියාවරින් අපේ මේ ඉන්න වෛද්‍යවරුන් ආරක්ෂා කරගෙන අපේ මේ සේවය සපයා ලබා දෙන්න, අපේ මේ ඉන්න ජනතාවට සේවය සපයා දෙන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍ය වුණේ මේ රටේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව ඇතුළුව මේ රටේ විශාල වශයෙන් පාරම්පරික වෛද්‍යවරු නියෝජනය කරන වෛද්‍ය සභා රාශියක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමනි, ඔබට හැකියාව තියෙනවා ඔබගේ දුර කාලය තුළදී මේ වෛද්‍යවරුන්ට මේ අනන්‍යතාවය ලබා දීලා ඒ සහයෝගය ලබා දුන්නොත් ඇත්තටම ඔබතුමාට විශාල පිනක්, ඒ කියන්නේ මේ අපේ පරම්පරාව වෙනුවෙන් අපේ රැහැ වෙනුවෙන් කරන විශාල පිනක් වශයෙන් මම මේ වෙලාවේදී මතක් කර සිටිනවා.